අපේ රට තියෙන ඇත්තම කිව්වොත් පරණ වලව්වක් වගේ වලව් තියනනේ ගම්පහ දිස්ත්‍රික්කේ ගොඩ හොරගොල්ල තාම ටිකක් හොඳට තියෙනවා චන්ද්‍රිකාවේ දිනේට පින් සිද්ධ වෙන්න අනිත් වලව් අවුදු පරම්පරා හතරක් ගිහිල්ලා හුඟක් කඩන් වැටලා තියෙනවා මම එක දවසක් ගිය පාර චන්දවිලේ ඔබේ සේකර වලව්ව තියෙනවා මහරාසනේ වොෂ්රූම් යන්න ඕනලා ඒකට හැරෙව්වා දැන් ඒ වලව්වේ ඉන්නවා මැතිණියක් ඒ වලව්වේ මං හිතන්නේ අන්තිම පුරුකද කොහෙද අවුරුදු 80ක් විතර මටත් වඩා වැඩිමල් මං හිතන්නේ රුක්මනී දෙවි වගේ ලස්සනයි ඒ වුණාට ඒ මැතිණියගේ ස්වාමි පුරුෂයාත් මං හිතන්නේ ඉඳලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙරක් කියලා වලව්වේ ඔක්කොම ලීබඩු කළුවර පොළවේ ටයිල්ස් තියන්නේ ඔක්කොම ඉතාලියෙන් ගෙනාපු බාත්รูම් ලොකුයි සාමාන්‍යයෙන් අඩි 10 15 බාත්รูම් ඔක්කොම එංගලන්තයෙන් ගෙනාපු හයි කරලා තියෙනවා හැබැයි දැන් ඒ වලව්වේ ඉන්නේ මැතිණිය විතරයි කොල්ල තුන් හතර දෙනෙක් කියනවා සරම කැට පහ ගහගෙන ෂර්ට් එකක්වත් නැතුව ඇතුළේ ඇවිද මං ගිහලා වාඩි වුණාම ලොන් හැලිච්ච බල්ලේ කොර ගහගෙන ඇවිල්ලා පුටු වැටින් වාඩි වුණා ඒක තමයි වර්තමානයේ වලව් වල ඉරණම ලොකු වලව් තියෙන පානදුර පැත්තේ ඒක වලව්වක් තියෙනවා කේතුමතිය කියලා කාමර 100යි සැල්ලිනි සංදේශයේ තියෙනවා කේතුමතිය උඩින් සැල්ලිනිය ගියා කියලා තව එකක් තියෙනවා ආතන් සිල්ලා වලව්ව කියලා ඒකේ වලව්වේ භූමි ප්‍රමාණයක් ඉඩම නෙමෙයි වලව්වේ භූමි ප්‍රමාණයක් අක්කරයක් ඒ වගේ තියෙන ගොඩක් වලව් ඒ පැත්තේ ඔක්කොම නටබුන් වේගෙන යනවාද ලංකාව වලව්වක් වගේ පරම්පරා ගානක් පහුගිය අවුරුදු 75 80 30 මේක නඩත්තු නොකර මේක ජරාජීර්ණ වෙලා වලව්ව ජරාජීර්ණ වුණාම අඩිතාලමට ෆවුන්ඩේෂන් එකට ඌරුමිලි අරුමු රින්ගන බිත්ති වල වේපස් බදිනවා පරාල වලට ගුල්ල ගහනවා කාමර වල වහලේ වවුල්ලු ඉන්නවා වහලේ පැත්තක් කඩන් වැටිලා ඒ තත්ත්වයෙන් තමයි ලංකාව පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේක නැවත අලුත් වැඩියා කරන්න ඕනේ. හැමෝම කැපකිරීම කරන්න ඕනේ. තමුන්නාසලාට අතින් වියදම් නොකර කරන්න පුළුවන් කැපකිරීම තමයි හරි පුද්ගලයන්ට කතිරේ ගහන්නේ.